අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දිවයිනේ දුෂ්කර විහාරස්ථානවල සනීපාරක්ෂක පහසුකම් මිහිල නංවන්නට වැඩපිළිවෙලක් කැරඹෙයි වැඩසටහනේ ප්‍රථම අධ්‍යයන අනුරපුරේදී කලුතර ශ්‍රීනිවාසාරාම මහා විහාරයේ බෝධින් වහන්සේ වටා තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා සදහැවතුන්ගේ වන්දනාවට කුල කුමරෙක් සසුනට පූජා කළ අඩු ආදායම් ලැබී දෙමාපියන් සඳහා නිවසක් ලබා දෙන්නට සදහම් සභිය මැදිහත් වෙයි අනවශ්‍ය විනෝද චාරිකාවන්ගෙන් වළකින ලෙස පොලිසියෙන් උපදෙස් බෞද්ධයා මාධ්‍ය ජාලයත් කොවිඩ් රීතීන්ට අනුගතව දෛනික පටිගත කිරීම කටයුතු ආරම්භයි දිවයින පුරා පිහිටි දුෂ්කර විහාරස්ථානවල සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව වැඩසටහනේ පළමු අදියර පසුගියදා ක්‍රියාත්මක කෙරුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන 60ක් ඉලක්ක කර ගනිමින් විහාරස්ථානවල සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර පැවැතුණේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු හා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඒ අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ධර්මායතන පරිශ්‍රයේදී ජනාධිපතිතුමා ජනාධිපති සම්සුරට පත් කරන්න ඉවත් වෙනවා. එදා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන 60ක් සඳහා රුපියල් 30,000 බැගින් හිමිකම්පත් මහා සංඝරත්නය උදෙසා ප්‍රදානය කිරීම සිදු කෙරුණා. මේ සඳහා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. සම්බුද්ධ භාෂිතයේ ජනහදවත් තුල විරාජමාන කරමින් බෞද්ධ ආමාත්‍ය ජාලය නිර්මාණය කළ අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේගේ 58 වන ජන්මදින අනුස්මරණය පසුගිය 30 වන දිනටදී තිබුණා. නාහිමියන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් වැඩසටහන් රැසක් එදිනදීත් කෙරුණේ මාතලේ බෞද්ධ මන්දිරය සහ බලකඩුව අනුරුද්ධාරණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයේ වර්තමාන සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කුසලදම්ම නාහිමි ජන්මදින අනුස්මරණ වැඩසටහන දියත් කෙරුණා. මෙහිදී වැඩසටහන් රසක් ක්‍රියාත්මක වුණු අතර මාර්ගගත ක්‍රමවේදෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා විද්‍යුත් තාක්ෂණික පහසුකම් සපයා ගැනීමට නොහැකි වී සිටින දූදරුවන් වෙනුවෙන් ඩැබ්යන්ත්‍ර 400ක් පරිත්‍යාග කිරීමේ සිප්නන දායාද වැඩසටහනේ තෙවන අධීරදී අත් වුණා. ඒ අනුව පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ බෞද්ධ මන්දිරයේදී සහ බලකඩුව අනුරුද්ධරණ විහාරස්ථානයේදී මෙලෙස එම ඩැබ්යන්ත්‍ර පරිත්‍යාග කළා. සිම්බ සිප්මෙන දායාද වැඩසටහනේ තවත් අධීර කිහිපයක් ඉදිරියේදී දියත් කිරීමට බෞද්ධ ආමාත්‍ය ජාලය සැලසුම් කර තිබෙනවා. එලෙස ඉදිරි අධීරයන්ද ක්‍රියාත්මක කිරීමට අප අපේක්ෂා කරන්නේ මාර්ගගත අධ්‍යාපනයේ මම්පෙත විවර කරගන්නට මඟ බලා සිටින දූතරුවන් වෙනුවෙන් පුණ්‍යවන්ත ඔබටත් ඒ සඳහා දායකත්වය ලබා දීමට අවස්ථාව සලසා දෙමිනොයි. ඒ සඳහා ඔබගේ මුල්්‍යමය පරිත්‍යාගයන් බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති සම්පත් බැංකුව ගිණුම් අංකය 02 70 6095 යන ගිණුම් අංකයේ වෙත බැර කළ හැකි. මේ පිළිබඳව විමසේ 01117 215 288 01147 422 22
එමෙන්ම කුසලදම්ම නාහිමි ජන්මදින අනුස්මරණ වැඩසටහන යටතේ අඩුවාදෑම් ලැබී පවුල් සඳහා වෙලි ආහාර ද්‍රව්‍ය හා මුල්්‍යමය පරිත්‍යාගයන් ලබා දී මේ වැඩසටහනක්ද මාතලේ බෞද්ධ මන්දිරයේදීත් බලකඩුව අනුරුද්ධරණ විහාරස්ථානයේදීත් දියත් කෙරුණා. මෙයටතේ ආබාධිත පුද්ගලයන් සඳහා කිහිලිකරු අත්වාරු රෝදපුටු සහ අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ වැඩසටහනක්ද දියත් කෙරුණා. ඒ පූජනීය බුරලන්දේ වජිරඥාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කුසලදම්ම නාහිමි ජන්මදින අනුස්මරණ වැඩසටහන අති සාර්ථක ලෙස දියත් කිරීමට අපට හැකි වුණේ බෞද්ධ මාධ්‍ය විද්‍යාලයේ හිතෛශ්‍රී සදහවත් ඔබගේ පුණ්‍යවන්ත දායකත්වයේ මතයි. එබැවින් බෞද්ධ මාධ්‍ය විද්‍යාලයේ සදහවත් ප්‍රේක්ෂක ඔබට අපගේ ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනය. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් දින ගණනාවක් විවෘත වූ රට මෙවන විට ක්‍රමානුකූලව විවෘත කරමින් පවතිනවා. ඒ සඳහා බෞද්ධ මාධ්‍ය ජාලයේ අපත් සෞඛ්‍යංශ වෙත සහය දැක්වීම සහ සෞඛ්‍ය නීතියට අනුගත වීම දෙසා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තව තවත් පුළුල් කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලය නිරන්තරයෙන්ම සමහිත සෝපිනිස් යන උදාර තේමාව මුල් කරගෙනමින් ක්‍රියා කරන අතර කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම දෙසා විශේෂ වූ තීන්දුව తీරන රසක් ක්‍රියාවටගෙන තිබෙනවා. මෙයටතේ එක් වැඩසටහනකට පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව දස දිනකට සීමා කර තිබෙනවා. නාලිකා පරිශ්‍රයට මුහුණු ආවරණ නොපැළඳ පැමිණීමේ හැකියාවක් නැහැ. පුද්ගලයන් අතර දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්ය වෙනවා. නාලිකා පරිශ්‍රයට ඇතුල්වීමේදී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන ස්ථානයේදී ඒ සිදු කර ගැනීම අනිවාර්ය වෙනවා. නාලිකා පිවිසුම් පරිශ්‍රයේදී දත් පිරිසුදුකාරක යොදා ගනිමින් පිරිසුදු කර ගැනීමට කටයුතු කිරීමද සිදු කළ යුතු වෙනවා. කොරෝනා වසංගත තත්ත්වයේ හේතු කරගෙනමින් රජයත් සෞඛ්‍යංශත් මෙවන විට සිදු කරගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම උදෙසා මෙම සෞඛ්‍ය උපදේශන රේතින් ක්‍රියාවට නැංවීමට බෞද්ධ ආමාත්‍ය ජාලය තීරණය කර තිබෙනවා. මෙම සීලුම සෞඛ්‍ය රේතින් යොදා ඇත්තේ ඔබේම සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා වන අතර ඒ සඳහා ඔබගේ සහයෝගය අපට ලබා දීම ඉතා වැදගත් වෙනවා. මේ තුලින් ඔබ කිසියම් අපහසුතාවයකට ලකු වොත් ඒ පිළිබඳව බෞද්ධ ආමාත්‍ය ජාලය කනගාටුව පළ කර සිටිනවා. කළුතර දකුණ සිරිනිවාසාරාම මහා විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකළ බෝධි ප්‍රාකාරයේ වටා තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා සදහවතුන්ගේ වන්දනාව උදෙසා පසුගියදා නිරාවරණය කෙරුණා. ඒ පළාතොට වැඩිහිටි භික්ෂු විවේකාශ්‍රමාධිපති පූජ්‍යපාද පළාතොට පඤ්ඤානන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිරිනිවාසාරාම විහාරාධිපති පූජ්‍යපාද ගැටරළුවේ විපුලදම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශයේ බෞද්ධ දායක පින්වතුන්ගේ ආධාරයෙන් අභිනව බෝධිපාකාරය ඉදි කර තිබෙනවා. ඒ අනුව බෝධින් වහන්සේ වටා තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිරාවරණය කළේ ප්‍රතිමා වහන්සේලා සඳහා දායකත්වය ගනිමින් කටයුතු කළ පින්වතුන් විසින්. අංජලි කරණීයෝ අනුත්තර සමාජරේ විඤ්ඤෝ බරේ උපවදෙය්‍යං සුඛිනෝ ආදේමිනෝ හොන්තු. අනතුරුව කිරියහර සම්බුත පූජාවක්ද මෙහිදී පැවැත්වුණා.
පූජනීය මහා සංඝරත්නයත් විහාරස්ථ දායක දායකවන් ඇතුළු සුළු පිරිසක් මෙ සඳහා සහභාගී වුණු අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි පින්කම සිදු කෙරුණේ. කුලදරුවෙක් සසුනට පූජා කළ අඩුවාදායම් ලාභී දෙමාපියන් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් සදහම් සභිය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. බදුල්ල හිඟුරුගමුව ශ්‍රී රත්නපාල විහාරස්ථානාධිපති පූජ්‍යපාද පලාවත්තේ සේනානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වැඩසටහන දියත්වන අතර ව්‍යාපෘති යටතේ පස්වන නිවාසයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කළා. කුලදරුවෙක් සසුනට පූජා කළ නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් පරිත්‍යාග කිරීමේ අරමුණින් පිහිටුවාගත් සදහම් සවිය සංවිධානය තුළින් නිදිකරන පස්වන නිවස මෙලෙසින් නිදිවන්නේ පූජ්‍යපාද පාලවත්තේ සංඝානන්ද සාමණේර ස්වාමින් වහන්සේගේ දෙමාපියන් වෙතයි. ඒ අනුව මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැදේ නිවස ඉදිකිරීම කටයුතු ආරම්භ කළා. මේ සඳහා රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර මාස දෙකක් වැනි කෙටි කලකදී නිවස ඉදිකර බහර දීමටයි සැලසුම් කර තිබෙන්නේ. ව්‍යාපෘතිය සඳහා අනුශාසකත්වයේ සපයන පූජ්‍යපාද පාලවත්තේ සේනානන්ද නාහිමියන් මේ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා. මේ බදුල්ල සඳහන් සවියෙහි මූලිකම සංකල්පයේ මූලිකම අරමුණ අපේ ශාසනයට පූජා කළ චූටි දරුවන්ගේ දරුවන් මිනුවෙන් රජයේ වෙනුවෙන් කරන බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් කරන වැඩසටහනක් තියෙනවා. පොඩි හාමුදුරුවෝ දෙමව්පියන් වෙනුවෙන් නිවස ඉදිකිරීම. ඒකේ තියෙන පොඩි හාමුදුරුවෝ නමක් අවුරුදු 5ක් මහාන වෙලා ඉන්නට ඕන. ඒ පොඩි හාමුදුරුවන්ට ගයක් හදාගන්නවා. අපේ අරමුණ තියෙන්නේ එහෙම නෙවෙයි. මේ අවුරුදු 5 ඉන්න චූටි පොඩි හාමුදුරුවෝ රැක ගැනීම තමයි අපේ මූලික අරමුණ. පාලවත්ත බෝධිරාජාරාම විහාරාධිපති ටිබෙට් ජාතික පූජ්‍යපාද අමරජෝති නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයත් සදහම් සවිය සංවිධානයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. කොරෝනා වසංගතයේ ආරක්ෂාව වීම උදෙසා අනවශ්‍ය විනෝද චාරිකා යාමෙන් වළකින්න යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන රීතින් වලට අදාළව පැය 24 කාල පරිච්ඡේදය තුළ පුද්ගලින් 94 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 53,030ක් පමණ වෙනවා. ඒ වගේම මේ වන විටත් 49,000කට ආසන්න පිරිසකට නඩු පවරා තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේදී බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන ස්ථාන වලදී සිදු කරන ලද පරීක්ෂා කිරීම් වලදී පුද්ගලින් 8,549 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එමෙන්ම පුද්ගලින් 139 දෙනෙක් ඔවුන් පැමිණි වාහන 65ක් සමග ආපසු හරවා යවා තිබෙනවා. නිරන්තරයෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ඒ වගේම පොදු ස්ථානවල ගැවසීමේදී නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනු ලබනවා. ඒ වගේම පළාත් අතර සංචරණයට අදාළ සීමාවන් සාමාන්‍ය ජනතාවට ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ දිනවල යම් යම් ආකාරයේ විනෝද චාරිකා වෙනත් කටයුතු කිරීමෙන් තවදුරටත් වැලකී සිටීම වඩාත් උචිත වෙනවා. එයට හේතුව එක් පැත්තකින් පළාත් සංචරණ සීමාවලට අදාළ නියෝග තවමත් ක්‍රියාත්මක වෙනවා. නමුත් රාජ්‍ය සේවකීන්ට අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට එම නියෝග බලපාන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ කාර්යාල සේවා ස්ථාන වෙත ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. එත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුබදායී රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.